ආයි බොවන් සියලුම ගුරු භවතුන් සාදරයෙන් පිළිගන්නවා මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන ආවා ඔබ ලකුණු ඇතුළත් කරාට පස්සේ කොහමද SBA report එකක් ලබා ගන්න කියලා හරියට බලමු එක කොහොමද කරන්න කියලා අපි කලින් වගේ අදාළ පන්තියට ලොග් වෙනවා කොහොමද ඒක කරන්නේ epassal.info ඉබ්බඩේට ගිහිල්ලා එන්න බටන් එක ක්ලික් කරනවා ඊළඟට අපි අදාළ පන්තියට යනවා අපි තෝරගත්තේ 9 e පන්තිය 6 9 ක්ලික් කරා ස්කෝල් ID එක දුන්නා 3487 ඊයර එක 2023 නමය e username එක කලින් වගේම 2023 නමය e 3487 password එක අපි මෙතනට දෙනවා අපි login click කරා class එකට login වුණා දැන් කාර්යය ඇත්තටම පන්ති බාර ගුරුවරයා විසින් කළ යුතුම නැහැ මේකට සෑම පාසලකම සිටිනවා ඇඩ්මින් කෙනෙක් මෙම පද්ධතිය පාලනය කරන්න දත්තතර කීම් සහ අනෙකුත් ගැටලු හසුරවන්න සෑම පාසලකම සිටිනවා දැනට මෙම මුදුකාංගේ භාවිතා කරන පාසල්වල රයිට් එතකොට යාලට මම කාර්ය බාර දීලා තියෙන්නේ නමුත් පන්ති බාර ගුරුවරයාට නමුත් සමහර ගුරුවරු මගෙන් ඒක කොහොමද ඒක කරන්න කියලා ඉතින් මම මේම වීඩියෝ එක මෙසේ ඉදිරිපත් කරනවා ඊළඟට අපි කරන්නේ මෙතනින් මොකද්ද කරන්න ඕනේ SBA report එක ලබා ගන්න ඕන වාරය තේරුවා term 3 ඊළඟට පාරට මවුස් එක පාරට ගිහලා මෙතන මේ තියෙන SBA X කියන බටන් එක ක්ලික් කරනවා ක්ලික් කරන පස්සේ අපිට ඒක ක්ලික් කරන්න ඕන control බටන් එකත් එක්ක SBA X ක්ලික් කරන පස්සේ අපිට වෙනම page එකකින් open වෙනවා එතකොට මෙන්න මේ ආකාරයට 9 e පන්තියේ report එක අපිට SBA report එක පෙන්වනවා right දැන් අපි මේ SBA report එකේ මෙතන තියෙන සියලුම විස්තර නමේ E පන්තිය තුන්වෙනි වාරයේ student ලා 35ක් ඉන්නවා ලකුණු ටික අපි දැන් rank එක prank කරලා තියෙන්නේ එතන අපිට පරිගණකයෙන් ලබා දෙන්නේ ළමයින්ගේ rank එක කොහොමද 1 2 3 4 5 6 7 එතකොට තව කොලම්යක් මම ඉදිරි කරලා තියෙනවා මේක class teacher ට manually enter කරන්න ළමයාගේ ස්ථානය අද අපි කොහොමද බලමු මේක print කරන්නේ අපි control p press කරාන් පස්සේ මේක ඇතරම් සාමාන්‍ය පරිගණක දැනුන ගොඩක් tab තියෙන laptop භාවිතා කරන ගුරුවරුන්ට මේක පහසුවෙන් මේ වීඩියෝ එක බලාගෙන තමන්ගේ print out එක ගන්න පුළුවන් ඊළඟට අපි දැන් මෙතනදී තෝරගන්නවා මෙතන print preview එකක් අපිට පෙන්වනවා මෙතනින් අපිට අවශ්‍ය පරිදි මෙම page setup එක සකස් කරගන්න පුළුවන් දැන් මම තෝරගන්න තියෙන්නේ A3 mouse setting කියාම A3 page එක තමයි තෝරගන්න තියෙන්නේ ඉතින් අපිට A4 column එක print කරන්න පුළුවන් නමුත් ඒක අකුරු පුංචි වෙනවා ගොඩක් පුංචි නම් කරදරයි බලන්න right එතකොට A3 කොලේ තමයි ගොඩක් වෙලට අපි භාවිත කරන්නේ. margin එක අපිට හොඳට හදා ගන්න පුළුවන්. margin එක this default දෙන margin එක. ඊට පස්සේ scale එක custom scale දාන්න අපිට ඒක වෙනස් කරන්න. default උනත් මේක වෙනස් වෙනවා. එතකොට page එක මාදීනවා. දැන් අපිට මේක custom setup හදලා percentage මෙතන වෙනස් කරනකොට page එක අපිට ඕන ආකාරයට ගන්න පුළුවන්. වැඩි කරොත් එම්ක ඉහළට යනවා.
එතන අපි මම දීලා තියෙන ඇත්ත පහ ඉතින් ඔයාලට කැමති අගයක් දෙන්න එල මේක print කරන්න කම්පියුටරේ අපිට print out එක ගන්න පුළුවන් ඉතින් අපිට printer එකක් සම්බන්ධ කරලා නැතිනම් machine එකට අපිට print දුන්නම් මෙතන මේක print out එක ලැබෙනවා බලමු කොහොමද දීලා මෙන්න මේ ආකාරයට මේක අපිට කැමති නමකින් නම e කියලා මෙතන file එකේ නම අපි තෝරන්න නමක් දෙන්න file එකට ඊට පස්සේ මේක save කරනවා සේවයි ෆයිල් එක සේව් වෙනවා දැන් අපි ෆයිල් එක අපිට ඕපන් කරන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා මේ අනිවාර්යෙන් මේ තියෙන්නේ ෆයිල් එක අපිට මේක print කරලා ගන්න පුළුවන් මේක ඔන්නම් WhatsApp වල share කරන්න පුළුවන් හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු ඔබ සැමට ප්‍රදර්ශන